අයිබෝවන්. ධෛර්යවන්ත මිනිසුන්ගේ කතා මුළු ලෝකෙටම ඇහෙන්න කියන වැඩසටහන ඉන්සයිඩ් ස්ටෝරි විත් හසිනි අදත් ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ. අදත් බොහොම ධෛර්යවන්ත කාන්තාවක් අපිත් එක්ක එකතු වෙනවා. ඇයගේ කතාව මුළු ලෝකෙටම ඇහෙන්නට කියන්න ඔබටත් මං හිතන්නේ ඇයගේ කතාවෙන් ගොඩක් දේවල් තියෙයි ඉගෙන ගන්න ඔයාලගේ ව්‍යාපාරික ජීවිතයට නැත්නම් අලුත් හීනෙකට යන්න ඉන්නවා නම් ඒ හීනය ජය ගන්න බොහොම ආදරයෙන් ගෞරවයෙන් අද ඉන්සයිඩ් ස්ටෝරි විත් හසිනි වැඩසටහනට පිළිගන්නවා චන්දිමා මල්ලවරච්චියයි බොවන්. අයිබොවන්. චන්දිමා අපි මුලින්ම චන්දිමාගේ විස්තර ටිකක් කතා කරලා ඉමු. පවුලේ විස්තර කොහොමද, කොහේ ඉඳන් ආවේ, මොකද්ද චන්දිමාගේ ව්‍යාපාරය කියන එක? මගේ නම චන්දිමා මල්ලවරච්චි. මං ආවේ කඩල තියඳලා බබෙක් ඉන්න අවුරුදු තුනක. ඊට අමතරව මමගේ පවුල ගත්තත් තින්නේ අම්මයි අයියා විතරයි, තාත්ති නැහැ. හස්බන්ඩ් අපි හතර දෙනා තමයි ඉන්නේ. අම්මයි අයියායි වෙනම ඉන්නේ. අපි තුන් දෙනා ඉන්නේ කඩවත. තුන්දෙනා කඩවත ඉන්නවා. දැන් මට මේ චන්දිමා කියන්න පුරුදුත් නෑ. මට චන්දි කියලා කියයි. මම දකින තැන තියෙන්නේ චන්දි. චන්දිගේ මේ ව්‍යාපාරය මොකද්ද? චන්දි චන්දිස් කිචන් ඒකේ කෑම බිස්නස් එකක් කරනවා. ඊට අමතරව ඔය කෑම බෙදෙන වීඩියෝස්, කෑම හදන වීඩියෝස් ඒ වගේව දානවා. කෑම හදන්න උගන්නන එකත් කරනවා, කෑම හදන එකත් කියලා පෙන්නලා දෙනවා. ඒ වගේම කෑම ජාති ව්‍යාපාරයක් කරනවා. දැන් මොනවද චන්දිස් කිචන් එකේ හැදෙන කෑම ජාති? ගොඩක් ජාති හදනවා. එකක් කියලා නැහැ. රයිස් ඇන් කරි, බිරියානි, ෆ්‍රයිඩ් රයිස් ඒ වගේ ගොඩක් දේවල් හදනවා. ඉල්ලන ඕන දෙයක් දෙන්න පුළුවන්. ඉල්ලන ඕනම දෙයක් දෙනවා. ගොඩක් කාලවට බිරියානි, එතකොට කෙහෙල් කොලේ හදපු මෙනුස්, එතකොට ඔය තව මං අලුතෙන් හැදුවා මගුල් කෑම කියලා මෙනුස් වර්ගයක්. ඒකට ගොඩක් ඉල්ලුම තියෙනවා. එතකොට ඒක ඔය එන්ගේජ්මන්ට්ස් වලට, වෙඩින්ග්ස් වලට ඉල්ලනවා මගුල් කෑම. ඒක යනවා මෙනුස් දෙකක් දැනට ගිහින් තියෙනවා, මගුල් කෑම එක, මගුල් කෑම දෙක කියලා. ඒකට ගොඩක් අය කැමති. ඉතින් එයාලා ගොඩක් ඉල්ලන්නේ මේ මෙනු එක තමයි. තමයි. දැන් කොයි කාලෙද චන්දි මේ ව්‍යාපාරය පටන් ගන්නෙ? ව්‍යාපාරයක් කියලා මේක පටන් ගන්න මේක හරියට බැලුවොත් මගේ දෙවැනි ව්‍යාපාරය. තව එකක් තියෙනවා. ඊට කලින් 2014 දී මම කරනවා කේක් බිස්නස් එකක්. කේක් කියන්නේ බර්ත්ඩේ ඉවෙන්ට්ස්, එතකොට ඔය බර්ත්ඩේ ඩෙකෝස්, බර්ත්ඩේ කාඩ්ස් ඒ හැමදේම පැකේජ් එකක් විදිහට අරගෙන කරන එකක් කරනවා. ඒක වෙන රැකියාවක් කරේ නැහැ. චන්දි දිගටම කරේ මේ ව්‍යාපාරයට ආව එක. 2014 පටන් ගන්නවා කේක් බිස්නස් එකක්. ඒ කියන්නේ ඒකේ ක්‍රාෆ්ට් අයිටම්ස්, කේක්, එතකොට චිත්‍ර අඳින ඒවා. චිත්‍ර මන් නෙවෙයි, හස්බන්ඩ් අඳින. එයා අඳිනවා. ඒව පැකේජ් එකක් විදිහට අරගෙන ඩිලිවර් කරනවා. ඒ කියන්නේ සමහර අයට බර්ත්ඩේ සර්ප්‍රයිස් දෙන්න නෑ. 12ටත් මං ගිහිලා තියෙනවා. ඊට පස්සේ ඒක නවත්තනවා 2018 දී. හේතුව එකක් මගේ අවන් එක කැඩෙනවා. ඒකයි. අනිත් එක ඊට පස්සේ ඔය ක්‍රාෆ්ට් අයිටම්ස් වල ගොඩාක් තරඟකාරී වෙනවා. ඊට පස්සේ ඔය පේජ් වල නිකන් ප්‍රශ්න ගොඩක් යනවා. ඒකෙන් මම ඕක කොහොමම නවත්තනවා. ඊට පස්සේ මම ඔය කැම ෆොටෝ අරගෙන තව ගෲප් එකක ඔය දැන් Facebook එකේ ගොඩාක් ගෲප්ස් තියෙනවානේ. ඒවයි දානවා කැම ෆොටෝස්. ඔය කටට රසට කියලා එහෙම ගෲප් එකක් තියෙනවා. මටම පේජ් එකක් හදන්න ඕනේ කියලා ෆොටෝස් දාන්න. ඊට පස්සේ මම හදනවා. හදලා දැන් මම දැන් ෆොටෝ එකක් දාපු ගමන් දැන් ඔය දාලා දැන් කට්ටිය වඳුරනවා. ඒව ඇඩ් කරගන්නානේ. ඒ අරගත්තම දැන් කොයිදි හරි හම්බුනාම අපෝ ඔයා කෑම හදලා දාන්නේ කන එක දාන්න ඕනද කියලා. එතකොට ටක් ගාලා ඇවිල්ලා ෆොටෝ එක ඩිලීට් කරනවා ආයේ. ඊට පස්සේ ඔය බිස්නස් එකක් නෙමෙයි නිකන් ඒ කියන්නේ දැන් ඔය ආසාවට ෆොටෝ එකක් අරන් දාන්නේ. ඊට පස්සේ ඩිලීට් කරනවා. ඊට පස්සේ ආයෙ ටික දවසකින් නෑ මං ඇයි කාටත් බය වෙන්නේ කියලා ආයෙ දානවා. එතකොට ආයෙ මගේ දිහා හැම්බෙලා අයියෝ ඔයා කනේව හැමදේම දානවා නේද කිව්වම මම ආයෙ ඩිලීට් කරනවා. ඔහොම ඉඳලා ඊට පස්සේ මං එනවා නෑ මම මේක දානවා කවුරු මොනවා කිව්වත් කමන්නේ නැහැ කියන තැනට. ඊට පස්සේ ඒ දාලා දිගටම කෑම හදන ඒ කියන්නේ කෑම හදලි වල ලස්සනට ප්ලේට් එකට බෙදලා දානවා. ඊට පස්සේ ඒකේ රෙසපි එක ලියනවා. ඔහොම ටික කාලයක් යනවා.
ඊට පස්සේ 2019 20 ඔය ටික ඔක්කොම යනවා. ඒ කියන්නේ එතකොට ඡන්දිට ඕන උන් නැද්ද දැන් අර ව්‍යාපාරයක් කරලානේ. දැන් කේක් බිස්නස් එක කරලා. දැන් කේක් එතකොටද ව්‍යාපාරයට ටිකක් ආර්ථික ශක්තිමත් වෙලා අතට කීයක් හරි යනකොට දැන් ඒක එහෙමම අවන් එක නැති වෙනවා මේක නැති වෙනවා. ඒකත් එක්ක ඒ මතයල්ලා දාලා ඉන්න කැමැත්තෙන් හිටියද ඡන්දි? මෙහෙමයි ඉතින් අර හිතුණනේ ඕන් නැහැ ප්‍රශ්න ඕන් නැහැ කියලා කියන්නේ. කලකිරීමක් එක්ක එහෙමම අයින් වුණා. ඊට පස්සේ 2020 පුතා හම්බුණයින් පස්සේ එයාව දැන් මම තනියමනේ බලාගන්නේ. ඒ කියන්නේ කවුරුත්ම නැහැ. මමයි හස්බන්ඩ් විතරයි. ඉතින් එයා ඉපදුන දවසේ ඉඳන් තනියම බලාගන්නකොට අර පොඩක් ස්ට්‍රෙස් එක වැඩිනේ. ඔක්කොම එයාගේ වැඩයි, ගෙදර වැඩයි හැමදේත් එක්ක. ඉතින් ආයෙ මම පටන් ගන්නවා ෆොටෝස් අරගන්න. ආහ්. එහෙම ෆොටෝස් අරගෙන දාලා කොමහරි 2022 ඔය ඔක්කොම එක දිගට දානවා ෆොටෝස්ම. ඊට පස්සේ මම 2023 වීඩියෝ එකක් ගන්නවා. ඒකෙන් තමයි හැමදේම වෙනස් වෙන්නේ. හා මොකද වීඩියෝ එක? ඒ කියන්නේ පළවෙනියට මම දාන්නේ TikTok එකට. ආ ඒකේ views තියෙනවා 250,000 විතර වෙනවා දවස් 3ට. හා කැම කදන එකද වීඩියෝ එක ගත්තේ? නෑ කැම බෙදන එක. ඒ කියන්නේ මම මැටි පිඟානක් අරන් ගෝණි කෑල්ලක් තියලා නිකන් කැම බෙදනවා. ඒක ගොඩාක් අය බලනවා. මොනාද ඒක රෙසිපි එක? ඒක වැඩි දෙයක්වත් නැහැ. මට මතක නැහැ මොනවාරි ಜಾති 4ක් විතර තමයි තිබ්බේ. ඊට පස්සේ මම දැන් අර ආසයි දැන් කට්ටිය බලලා ඊපස්සේ දෙවෙනි දවසෙත් බෙදලා දානවා. ඊපස්සේ ඕකත් බලනවා පැයට 50,000ක් විතර බලලා තියෙනවා. ඊට පස්සේ මම හිතනවා නෑ මම මේක පේජ් එකෙත් දාමු කියලා Facebook එකෙත් දානවා. Facebook එකේ දැම්මම 2000ක් 1900ක් කොහොම බලලා තියෙනවා. හරි කමන්නේ අරකේ තියෙනවනේ කියලා මම දැන් ඒකට තමයි ගොඩක් ඉන්නේ. ඊට පස්සේ TikTok එකේ ඉඳලා දැන් ඔහොම ඔහොම දාදා ඉඳිද්දි පෙබරවාරි 14 හරියටම Valentine දවසේ මට හිතෙනවා වොයිස් කරන්න ඕනේ කියලා. හා වීඩියෝ එකට. දැන් මම අර දාන්නේ නිකන් මියුසික් එකක් දාලා බෙදෙන එක දාන්නේ. ඊට පස්සේ මට හිතෙනවා වොයිස් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ දැන් ඔය වොයිස් කරන නංගි කෙනෙක් ඉන්නවා. එයාගෙන් ගිහින් අහනවා කොහොමද ඕක කරන්නේ කියලා. ඊට පස්සේ නංගි කියනවා අක්කේ මෙහෙමයි. ඔයා වොයිස් කරනකොට හොඳට hina වෙලා කතා කරන්න නිකන් මූඩ් විදියට කතා කරන්න නැතුව එහෙම කියලා. මම ඒ නංගිගේ නම කියන්න ඕනේ රුවන්තිකා කියලා. ඉතින් ඊට පස්සේ දැන් ඔන්න මම පළවෙනි වීඩියෝ එක වොයිස් කරලා TikTok එකට දැම්මම ගොඩාක් කමෙන්ට්ස් එනවා. දැන් මට දැන් ඔක්කොටම කලින් මට ඕනේ ඒ වොයිස් එක අහන්න. දැන් අපිට කියලා දෙන්නන්න කොහොමද මේ විදියට ඡන්දි වොයිස් කරන්න ඕනේ. දැන් ඕනේ බෙදනවා. හරි. මම දැන් බෙදලා ඔක්කොම ඉවර වෙලා ඊට පස්සේ දැන් බෙදලා ඉවර වෙලා වීඩියෝ එක එඩිට් කරලා තමයි වොයිස් කරන්නේ. හරි. දැන් මේ වොයිස් එක තමයි ඕනේ. දැන් ගොඩාක් ඔන්න මම පටන් ගන්නවා හයි ළමයි කොහොමද ඉතින් කියලා. එහෙම කියලා ඔය දැන් අද දවසේ තියෙන කැම ටික කොහොම කියලා අන්තිමට බෑ මට දැන් වොයිස් එක ඕනේ. දැන් මේ කැම බෙදනවා. අනිතකට මම දෙගෙන හයි ළමයි කොහොමද ඉතින් නදත් ඔයාලට ගෙනව රස කැම එකක්. මේකේ තියෙන්නේ බත් පරිප්පු චිකන්. එතකොට ඒ දෙකත් එක්ක ගැලපෙන්න තියෙනවා මාළු ඔන්නෝ කියනවා. ඊට පස්සේ අන්තිමටම මට ඒක නිකම්ම කියවෙනවා hina vela හැමදාමත් hina vela සතුටින් ආදරෙන් ඉන්න කියලා. ඔය වචන ටික තමයි ගොඩාක් අය අතරට යන්නේ. හැමදාමත් hina vela සතුටින් ආදරෙන් ඉන්න කියලා. ඔය වචන ටික සෑහෙන කට්ටිය අතරට යනවා. එතකොට දැන් මම ඒක දාපු ගමන් හැමෝම දානවා අක්කේ අපි ආස හයි ළමයි කොහොමද කියලා අහන එකටයි අර අන්තිම ටිකටයි කියලා. ඉතින් ඊට පස්සේ ඒකෙන් පස්සේ දිගටම මම දානවා වොයිස් කර 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 කර. එතකොට දැන් පේජ් එකේ 3000යි හිටියේ. එක පාට මාස 2-3ක් යනකොට 30,000ක් 35,000ක් වෙන තත්ත්වෙට එනවා පේජ් එක. Facebook page එක. Facebook page එක. ඊට පස්සේ TikTok එකේ යනකේ දෙකේම ඔහොම එක දිගට දාගෙන යනවා. එතකොට බිස්නස් එක නෙමෙයි නිකන් කෑම ජාති. නිකන් ගෙදර හදන කෑම ජාති. එතකොට රෙසිපි ලියනවා. ඒ රෙසිපි වලින් මට නවලිය පත්‍රයේට රෙසිපි ලියන්න හම්බ වෙනවා. ආ. ඔව්. ගිය අවුරුද්දේ ජූන් වල. ජූන් වල නවලිය පත්‍රයේ ධම්මික අයියා කියලා. ඒ අයියා නැති වුණා දැන් සති දෙකකට උඩදී. ඒ අයියාගෙන් මැසේජ් එකක් එනවා මෙහෙම රෙසිපි දෙන්න කැමතිද කියලා. දැන් අර ගොඩක් අය මට පේජ් එකේදී hina වෙලා තියෙනවා අර බුලි කරනවා කියන්නේ. ඔව්. එහෙම නිසා මම හිතනවා මේකත් දැන් විහිළුවක්ද දන්නේ නැහැ කියලා. ඉස්සෙල්ලාම යනවා අයියාගේ ප්‍රොෆයිල් එකට. ගිහලා චෙක් කරලා හස්බන්ඩ් කෝල් එකක් දීලා කියනවා ඔයත් බලන්න fake එකද දන්නේ නැහැ. බයික් කරන්නත් දන්නේ නැහැ එහෙම කියලා. ඊට පස්සේ කියනවා නෑ නෑ ඔයා ඒ අයියට කතා කරන්න කියලා. ඊට පස්සේ අයියත් එක්ක කතා කරනවා. ඊපස්සේ කියනවා ළඟින් මට රෙසිපි දෙන්න කැමතිද කියලා.
කැමති කිව්වම මේ හරිනම්ගේ මෙන්න මෙහෙම ඉස්සලා මට හම්බෙන්නේ චිකන් ලිවර් වලින් රෙසිපි හතරක් කියලා. ඒක දෙනවා. ඒක දුන්නට පස්සේ දැන් අපි දැන් මෙනාගේ Facebook එකේ රෙසිපි ලියන එකයි පත්තරේ යන එකයි දෙකක්නේ. දැන් මම අර Facebook එකේ රෙසිපි ලියන්නේ පැහැදිලි කරලා එහෙමනේ. අර අයිය ගත්ත ගමන් ගෙන නංගි පොඩි එකෙක්ගේ ලියුමක් වගේ. ඊට පස්සේ මම අයියා අයියගේ නෑ මෙච්චර ඕනේ. මේ මේ විදිහට කරන්න කියලා එයා මාව හදා ගන්න ඕන නිසා එක දිගට හැම සතියකම වගේ රෙසිපි මට දුන්නා. ඊට පස්සේ ඒ දීලා 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 කොහමරි හතරවෙනි රෙසිපි දිහා කෝල් කරලා කිව්වා නංගි කිසිම අඩුපාඩුවක් නැහැ ඔක්කොම හරි කියලා. ඉතින් ඒක ඒකත් මට ලොකු මේකක් වුණා පේජ් එක තව ඉස්සරහට යන්න. ඒකත් දාන්න පුළුවන් එතකොට පේජ් එක. ඔව් ඒකත් දැම්මට පස්සේ කටියාක්ගේ හොඳයි ඔහොම කියනවා සමහර අය විවේචනය කරන. ඒක ඉතින් කොතනක් තියෙනවානේ. hina wenawa mata godakma une minissu hina weneka godakma kare bully karana ekai hina weneka habai muladi mama anduwa sahena andala thina tanagedi man hituwa na man den adanne kiyala thama man me gamane mechchara dura ena dannaya oh ekena godakma dannaya ekena ara eka man dannae ape lankawa den kawuru hari camera photo ekak dammot eka dammot godak facebook ekale inna aya පාරදී දැක්කම අහනවා අහලාගෙන ආපෝ ඔයා කැම ෆොටෝස් දානව නේද අර ඒක නිකන් අර පහත් කරලා වගේ එහෙම කරන ගොඩාක් අය දැන් සමහරලාට page එකට message 100ක් 200ක් එනවා මම හදපු කැම මට එවලා අනේ මට දාන්න ලැජ්ජයි යාළුවෝ hina වෙයි කියලා මම යාළුවාට කියන්නේ එහෙම කරන්න එපා කවුරු hina වුණත් කමන්නේ මමත් හිටියා එහෙම කාලයක් කවුරු hina වුණත් කමන්නේ අනිවාර්යයෙන්ම දාන්න ගැණේකට මං හිතන්නේ කාන්තාවකට වැදගත්ම දෙයක් තමයි පෞරුෂය කියන්නේ. තමන් තමන් කරන දේ හරි කියලා විශ්වාස කරනවා නම් ඒක අතහරින්න ඕනේ නැහැ. තමන්ව විශ්වාස කරන්න. තමන් ඒ දේ කරන්න බය නැතුව ඉස්සරහට යන්න. මං හිතා ජයග්‍රහණය කරන්න පුළුවන් එතකොට. ඔව් මම හිනා මට හිනා වුණ නිසා මං සෑහෙන්න පස්සට ගිහිල්ලා හිටියා. නැත්තම් මම මේ වෙද්දි මටම හිතෙනවා දැන් මං අපරාධේ පස්සට ගිහිල්ලා හිටියේ කියලා. 2014 ඉඳන් ලොකු ගමනක් එන්න තිබුණ කාලය. ඔව් ඒ මගේ ඒ හැන්ඩ් කියන page එකෙත් මේ වෙද්දි 10000ක් ඉන්නවා. හැබැයි ඒක නිකම්ම ගිහිල්ලා තියෙන්නේ දැන්. දැන් අපරාධේ මං ඒ හැමදේම නවත්තලා මිනිස්සු hina වෙනවා කියලා නවත්තපු ඒ කියන්නේ දැන් 2019 වෙන මේක පටන් ගත්තේ. ඒකත් මං ගොඩක් පස්සට ගියානේ hina වෙනවා හැම කියලා. මං දැන් පසුතැවෙනවා ඒකට. හැබැයි දැන් හරි මම මේ ගමන ආපු එකට මං සතුටු වෙනවා. සතුට කමන්නේ කඩා වැටීම් නැගිටීම් මේ හැමදේම එකතු කරගෙන ආව ගමනක් තමයි චන්දිගේ තියෙන්නේ. දැන් චන්දි කොයි වෙලාවෙද දැන් කැම ජාති බෙදෙනවා, හයියලුනේ කියලා පටන් ගන්නවා. දැන් මේක ව්‍යාපාරයකට මාරු වෙන්නේ කොයි වගේ වෙලාවකද? මේක ව්‍යාපාරයකට නම් පුතාට හරියටම අවුරුද්දයි මාස 8 දී හෙලිස් එකේ වැඩ කරන අක්ක කෙනෙක් ඉන්නවා හස්බන්ඩ්ගේ යාළුවෙක්ගේ වයිෆ් කෙනෙක්. එයාලගේ දැන් ওই කම්පැනි වල තියෙනවනේ ගැදරින් එහෙම. ඒ අක්ක මට කියනවා නංගි මට ෂෝටිස් හදලා දෙන්න පුළුවන්ද කියලා. එයා මගේ කැමරහයි කියලා අහන හැමෝම කියනවා කණාය. එතකොට ෂෝටිස් උත් හදන්න දන්නවා. ඔව් ඔව්. එයා ඕන කැමක් ඒ කාලේ ඉඳන් හදන්න පුළුවන්. ඔව් හැමදේම හදන්න පුළුවන් ඒ කාලේ. ගැදරින්දිත් හදනවා ඒ කාලේ. මම 2014 කේක් කරද්දිත් ඔය දැන් පැකේජ් එකම බාර ගන්නවනේ. එතකොට ඒවටත් ෂෝටිස් දෙනවා. දෙනවා. ඔව්. ඊට පස්සේ ඒ අක්කගේ ඕඩරේ කරනවා මුල් මෝඩරේ 75000ක්. හ්ම්. 75000ක් මුල් මෝඩරේ කරනවා. ඊට පස්සේ දැන් අර ෆීඩ්බැක් එක එනකම් වයේ මොනා කියයිද මොකද සාමාන්‍ය එක ටික. මොකද හැදුවේ ඒකට? ඒකට හැදුවා සෑන්ඩ්විච්, කට්ලට්, පැටිස්, ඩෙවල් වර්ග යාලට බයිට්ස් වලට ඩෙවල් වර්ග ඒ හැමදේම හැදුවා. කොහොමද 75000 ගානක බිල් එකක්. දැන් 2019 මීට කලින් එයාලා අර ගොඩක් ලොකු තැන් වලින් අරගෙන හැබැයි පෙනුම විතරයි රහ නැහැ එහෙම කියලා ඊට පස්සේ ඒක දිගටම මාසෙට එකක් අනිවාර්යෙන් එනවා ඔහොම ඒක කර කර ඉඳි ඒ අක්කම කියන ඔයා ඇයි ඔක දැන් පටන් ගන්න නැති පුතත් ටිකක් ලොකුයිනේ එහෙම කියලා ඊට පස්සේ ඉතින් මම හිතනවා කමන්නේ මම මේක පටන් ගන්නවා කියලා ගිය අවුරුද්දේ සැප්තැම්බර් වල පටන් ගන්න කැම ජාති හදනවා කියලා page එකට දාන්නේ පේජ් එකට දාපු ගමන් දැන් පෝස්ට් එක දාලා මෙහෙම ඕඩර්ස් බාර ගන්නවා කියලා දැන් බලන් ඉන්නවා තාම කවුරුත් නැහැ
දැන් ගිහලා රීච් එකක් බලනවා රීච් අඩු නිසා පේන්නේ නැද්ද දන්නේ නැහැ හස්බන්ඩ් අදින තාම එකක්වත් නැහැ තාම එකක්වත් නැහැ කියලා කොහොම හරි දැන් ඉරිදට දෙන්න කොහොම හරි සිකුරාදා රෑ 7:00 මාට විතර එනවා පිට රට ඉඳන් ඕඩර් එකක් ඒකේ දැම්මේ මං ගී රයිස් පොට් එකක් එනවා අනේ නංගි අපේ ගෙදරට 15ක් යවන්න කියලා දැන් මට හිතා 15 පොට්ස් 15ක් දැන් මට හිතා ගන්න බෑ එකක්වත් නැතුවනේ හිටියේද මම ඊට පස්සේ කියන්නේ මෙන්න 15ක් ආව බොරුවටද දන්නේ නැහැ ඔය කියලා ඊට පස්සේ නෑ නෑ ඔයා හා කියන්නක බලන්නකො කියලා දැන් විස්තර කතා කරලා account number එක එවන්න කියලා කොහොම හරි විනාඩි 5ක් ඇතුළත මට සල්ලිත් දානවා ආ ඒක තමයි online business එකට එන පළවෙනි order එක ඕ ඒකයි ඊට පස්සේ තව අක්ක කෙනෙක් දානවා එයාගේ අම්මට අම්මලට යවන්න කියලා ඉතින් අර දැන් එයාගේ අම්මයි තාත්තයි තනියෙන් ඉන්නේ නංගි එකක් යවන්න කියලා ඔහොම දැන් එයාගේ අම්මටයි තාත්තටයි ඒකයි ඊට පස්සේ තව නංගි කෙනෙක් ඉල්ලනවා ඕන දැන් 18ක් 20ක් ඔක්කොම ඉල්ලලා ඉවිද දවසට තමයි ඔක්කොම ටික යවන්න තියෙන්නේ දැන් කොහොම හරි උදේ පාන්දර නැගිටලා දැන් හස්බන්ඩ් තමයි කඩේට යන්නේ දැන් පුතා එක මට යන්න බැහැනේ එයා කඩේට ගිහින් බඩු හැමදේම ලිස්ට් එක ලියාගෙන ගිහිලා ගෙනත් දෙනවා අන්දේ ඉරිද හදලා යවනවා දැන් යවලා ඉවර වෙලා දැන් ආයෙන්න බයයි දැන් يعني Facebook එකෙන් ගත්ත පළවෙනි orders ටිකනේ මොනවා කියයිද දන්නේ නැහෙනේ කියලා හැම බල බල ඉඳින්දි හැමෝම හොඳ කියනවා ඒ කියන්නේ අර ගොඩක් මර අම්මයි තාත්තයි සතුටු වුණා කියලා කෑම එකක් යවලා එයාලා ගොඩක් ආස වෙනවා ඒ අක්ක post එකක් දැම්මට පස්සේ පිට රටින් එනවා orders එක දිගට මට අම්මලා තාත්තලාට කෑම යවන්න ඒ කියන්නේ තෙල් නැහැ සර නැහැ කන්න පුළුවන් ආසාවෙන් එහෙම කියලා සෑහෙන්න ඔඩර්ස් එනවා ඉතින් ඊට පස්සේ එක දිගට හොම හො හො දැන් මෙච්චර දුරක් ආවා ආවා මතකම තියෙන අමතකම වෙන්නේ නැති හිතට දැනුනම කමෙන්ට් එක ෆීඩ්බැක් එක මොනවද කියලා ඩබල් ඒටි සඳහා ඕනතරම් ක්ලාසස් තියෙනවා නමුත් මේක කෙටි කාලෙකින් තේරුම් ගන්නත් ඕනේ ඔයාලා සමත් වෙන්නත් ඕනේ ඒක නිසා අපි හිතුවා ඔයාලට ඔන්ලයින් ක්‍රමයට පාඨමාලාවක් ගේන්න. දැනටමත් ඔයාලට සෙට් වෙන විදිහට පාඨමාලාවක් හම්බුනේ නැත්නම් එන්න අපේ පාඨමාලාව සමග සම්බන්ධ වෙන්න. IPC ආයතනය හා e-learning.lk ආයතනය විසින් ගෙන ලබන AAT අවසාන අධීරේ පාඨමාලාව වීඩියෝ මාධ්‍යයෙන් සීලම පාඩම් ආවරණය පරිදි අප දැනටම සූදානම් කර අවසන්. උසස් තත්ත්වයෙන් නිර්මාණය කර ඇති මෙම පාඩම් මාලාවේ නොමිලේ ලබා දෙන පාඩම් පරීක්ෂා කර බලා ඔබම තීරණය කරන්න අප සමග එක් වෙනවාද කියා. ඒ සඳහා කරන්න තියෙන්නේ පහත සඳහා ලින්ක් එක ක්ලික් කර වැඩි විස්තර සමගින් අප සමග ලියාපදිංචි වීම පමණයි. මම තේරු රණසිංහ මම ඇතුළු පළපුරුදු ආචාර මණ්ඩල 4 දෙනෙක් සමග ඔබට මෙම ගමන යා හැක. ගාල්ලේ ඕඩර් එකක් එනවා මල්ලි කෙනෙක්ගෙන් අක්කේ මගේ අම්මට කැන්සර් එකක් දෙකක් තියෙනවා සිද්ධීන් කැන්සර් එකක් එයා අඬන්නේ ඉන්නවා මන් නැහැයි කියලා ළඟ කන්නේ නැහැ දැන් සති 3-4කින් කාලා නැහැ මම වීඩියෝ කෝල් අරගන්නකොට අම්මට gedere ඉන්න අය මගේ වීඩියෝ පෙන්නනවලු ඒ gedere මගේ වීඩියෝ බලන සාමාන්‍ය පොඩි දරුවෙක් ඉන්නවා එයාට පෙන්නනවලු එතකොට එයා කියලා තිනා මේ දුව පිටිසර කෑම හදනව නේද කියලා. ඊට පස්සේ මට කියනවා අක්කේ කෑම එකක් යවන්න පුළුවන්ද කියලා. මං ගාල්ලට. ගාල්ලට. මං කියනවා මල්ලි දුර වැඩිනේ ගාන වැඩිනේ ඔයාලට අපරාධනේ දැන් මං කඩවතනේ. ඊට පස්සේ කියනවා නෑ අක්කේ මම අද මේක යවුවේ නැත්නම් අම්මට මොන හරි වුණොත් ඒක ඊට වැඩිය දුකක්නේ කියලා මං බැහැම කියනවා යවන්න. එයා කියනවා නෑ යවන්න කියලා. ඊට පස්සේ මං යවනවා. කෙහෙල් කොලේ ඔතපු කිරිකොස් හදලා හොම හොම මෙනු එකක් හදලා යවනවා. ඒ අම්මා කාලා ඔක්කොම කාලා තියෙනවා තනියෙන් ඒ මුළු බත් එකක්ම එයා කාලා තිනවා කාලා ඉවරලා ආය දවසක එවන්න කියලා තියෙනවා කොහොම හරි ඒ කියලා ඒ අම්මා දවස් 3-4කින් නැති වෙනවා ඒක ඒ මල්ලිටත් ගොඩක් අමාරුයි මටත් ඒක ගොඩක් දරා ගන්න අමාරු වුණා ඒකයි අනිත් එක තමයි මං හදන ඔය අරබික් රයිස් එකක් කබ්ස රයිස් කියලා ඒක එක නංගි කෙනෙක් මගෙන් ඇවිත් මැසේජ් කරලා අහන WhatsApp එකට අක්කේ මට මේකෙන් දෙකක් ඕනේ.
මංකින නංගි මේක 2% එකක් හැබැයි 3 දෙනෙක්ට කන්න පුළුවන්. ඒ කියන්නේ පැස්ටායි තව අරබික් රයිස් දෙකකුයි ඔහොම. ඇසේ නංගි කියන නෑ අක්කේ මට දෙකක් ඕනේ. මං කියනවා නෑ ඇති එකක් ඇති ඔයාලා අපරාධ ගන්න එහෙම කියලා. ඇසේ කියනවා හරි අක්කේ එහෙනම් දෙන්නකෝ එකක්. මම නුවර ඉඳන් එනවයි කියනවා ගම්පොළ ඉඳන්. මං කියනවා අපරාධනේ එන්නේ ඉතින් ආයේ මං නුවර එන දවසක මේවා කරලා දෙන්නම් කියලා. නෑ නෑ අක්කේ හදිසියක් ඕනේ මට විස්තර මොකුත් කියන්නේ නෑ. එයා කොට්ටාවට එන්නම් කියනවා. පස්සෙයා කොට්ටාවට ඇවිල්ලා මට දැන් මං කෑම හදලා ඔක්කොම කරලා මං කියනවා නංගි මම ඔයාලට කරී සෙන වෙන මෙවන්නම් නරක වෙයිද දන්නේ නැහැනේ බයයි මට එහෙම කොහොම කියනවා අක්කේ මම එන්නේ මගේ අම්මට උගුරේ කැන්සර් එකක් එයාට කන්න බෑ ඔයාගේ වීඩියෝ එකක් බලලා මේ බත් එක මට කන්න පුළුවන් කිව්වා ඒ කියනවා ඊට පස්සේ මං කියනවා මට දැන් සල්ලි ගත්තනේ මං මට ඒකට හරි දුකයි මං අපරාධයගෙන් දැන් මං දැනන් හිටියේ නැහැනේ එහෙම එක ඊට පස්සේ මම දැන් කෑම කෑවනවා මේ ඉඳන් පික්මි එකක දාලා කොට්ටාවට යවනවා ඒ අවල ඔක්කොම කරලා කොහොම හරි ඒ නංගි ගෙදර යද්දි රෑ 10යි රෑ 10 අමාරයි ඊට පස්සේ ඒ අම්මා හරියටම බත් කටවල් 3ක් කාලා තියෙනවා සති 4කට පස්සේ බත් කටවල් 3යි ડોක්ටර්ස්ලා කියලා තියෙනවා කැමති ඕන දෙයක් දෙන්න යාට ඒ කියන්නේ ආ දැන් අන්තිම මේකේ ඉන්නේ එහෙම කියලා කොහොම හරි ඒ කාලා ඔක්කොම ඉවර වෙලා පහවදා හවස හතරට විතර ඒ නංගි මට මැසේජ් කරනවා අක්කේ අම්මා නැති වුණා අන්තිමට කෑවේ වාගේ බත් කටක් කියලා. ඒක තමයි මට දරා ගන්න බැරි වෙච්ච දේ. ඒ කියන්නේ අර ඒක හරිය අමාරු වුණා මගේ මේ කරපු බිස්නස් වලින් ඒ කියන්නේ. එයාලගේ පවුලේ අය හැමෝම ගොඩක් සතුටු වුණා කිව්වා සති හතරකට පස්සේ බත් කටවල් හතරක් කාපු එකට. අපිට මං හිතන්නේ ජීවිතේදී බොහෝම සංවේදී දේවල් වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඒ අපේ ජීවිතේටත් ඒව පොදුයි තව කෙනෙකුගේ ජීවිත වලට අපි හැමෝට මේක පොදු දෙයක් දැන් චන්දිමාට තියෙන්නේ කෑමත් එක්ක බැඳිච්ච බිස්නස් ව්‍යාපාරයක්නේ තියෙන්නේ ගොඩක් කලාවට රහ අපිට සමහර ලාවට තියෙනවනේ කොච්චර රහ කෑමක් කොච්චර හොඳට හදලා දුන්නත් ඒ වගේ හොඳක් කියන්න ගොඩක් කලාවට වෙඩින්ග්ස් වලට ගිහම අපි කතා වෙනවනේ කියන්නේ කයි ගිහින් කන්නත් කලින් ඌ වගේ කෑම රහ නැහැ කියලානේ කතා වෙන්නේ කියලා. අගය කිරීම කියන එක ලැබෙන්නේ නැහැ කියන එක. හැබැයි චන්දිමාගේ මේ කතාව ඇතුළෙම චන්දිමා දිගටම කියාගෙන ආ කොච්චර අගය කිරීම ලැබුණද මේකේ මේ ඇතුලේ කියන එක. මේ අගය කිරීම ලබා ගන්න කොච්චර මහන්සියක් වෙනවද කොච්චර කැපකිරීමක් කරනවද ඒ ගුණාත්මක බව තියාගන්න. මම කවදාවත් මේ වෙනකන් කිසිම කෑමකට මස් මාළු ෆ්‍රීස් කරලා අරන් නැහැ. දැන් ගොඩක් දවසට මම බ්‍රහස්පතින්දට රයිස් ඇන්ඩ් කරි මෙනු එකක් යවනවා ඊටදට ස්පෙෂල් මෙනු එකක් දෙනවා එතකොට ඒ කියන්නේ වෙන් කරනවාද මේ දවසට දෙන්නේ මේකයි කියන එක ඒ කියන්නේ ප්‍රයිවට් ඕඩර්ස් ඒ කියන්නේ දැන් මම සතියේ දවස් දෙකක් අනිවාර්යෙන් ඕඩර්ස් ගන්නවා ඊට අමතරව කාගේ හරි ඕඩර් එකක් ගන්නවා නම් අඩුම පෝෂන් පහක් එහෙම මොකද අර චූටි පුතත් එක්ක එකක් හදන්න අමාරුයිනේ ඒකේ අර තේරුමකුත් නැහැ මම මහන්සි වෙලා එකක් හදන එක අර කාලේ වැය වෙන එක විතරයි ඒ නිසා අවම පෝෂන් 3ත් 5ත් අතර එහෙම හැබැයි කවුරු හරි කිව්වොත් අම්මා තාත්තට කියලා කිව්වොත් මම අනිවාර්යෙන් යවනවා එකක් හරි යවනවා අර ඊට අමතරව ඔය නිකන් ෆන්ක්ෂන් එකකට එකක් මොන වට හරි ඒ කියන්නේ එයාලා යාළුවෙක් හම්බෙන්න යන එකක් එහෙම කිව්වොත් චුට්ටක් අදිමදි කරනවා අර අමාරු නිසා නැත්තම් අනිවාර්යෙන් දෙනවා විශේෂයෙන්ම අම්මා තාත්තට කිව්වොත් අනිවාර්යෙන් යවනවා මම මේ මං කවදාවත් ෆ්‍රීස් කරපු දේවල් ගන්න නැහැ දැන් ඊරිදා මෙනු එකට ඕන චිකන් නම් මාළු නම් හස්බන්ඩ්ම සෙන්සුරාද යවනවා ගිහිල්ලා එයා අරගෙන එනවා එතකොට එදාම එවලෙම හවසට මැඹුල් තියල් එක හදලා එහෙම මේවා කරනවා දැන් බිරියානි වලට වුණත් චිකන් කඩයක් තියනවා දන්න අයියා කෙනෙක් අරගෙනම දන්නවා දැන් එතකොට එයාට කෝල් කරලා කිව්වම එයා ලෑස්ති කරලා තියන අලුත් ඒවා එතකොට හවසට තමයි ඒක අරන් එන්නේ ඇවිල්ලා සීසන් කරලා තියලා පහවදා උදේට පැය ගානයිනේ ඒක මේවා කරනවා කිසිම පරණ එළවලුවක් දාන්නේ නැහැ තැලිච්ච පොඩි වෙච්ච කිසිම දෙයක් දාන්නේ නැහැ හැමදේම අලුත් හැමදේම ෆ්‍රෙෂ් පිට තමයි දාන්නේ ඒක අර ගොඩක් අය කියන්නේ කෑම එක දැක්කම කෑම එක ෆ්‍රෙෂ් කියලා පේනවා කියලා අද මේ දැන් මෙච්චර ගොඩක් කෑම ඕඩර්ස් කරා මේ වෙද්දි කවුරුවත් මෙහෙම හොත වෙනකන් වැරද්දක් කියලා නැහැ කෑම එකට ඒ කියන්නේ ෆිලු නූනා එහෙම කිසිම දෙයක් කියලා නැහැ සමහර අය උදේට අරගෙන උදේට දැන් 10ට විතර මම මෙහෙන් ඩිලිව කරනවා එතකොට හවස 7ට 8ට කන අයත් ඉන්නවා හැබැයි කිසිම කෑම එකක් මේ වෙනකන් නරක් වෙලා නැහැ කියලා අහලා නැහැ ඔව් හැබැයි මහන්සි සෑහෙන මහන්සි මොකද මන් තනියම සමහර දවසට නැන්දලා දෙන්නෙක් එනවා කියන්නේ
75ක් ඒ වගේ આવොත් නැන්දලා amount එකක් આવොත් නැන්දලා දෙන්නෙක් එනවා උදව්වට. එහෙම නැත්තම් 50කට වෙනකම් මම තනියම. කොහොමද කාලය කළමනාකරණය කරගන්නේ දැන් පුංචි බබෙක් ඉන්නවා. එයාවත් බලන්න ඕනේ තනියම ඉන්නේ. මහත්තයත් මගේ දැන් රැකියාවට යනවා. ඒකට ඒ අතරේ තමයි මහත්තයාගෙනුත් උදව්වක් ගන්න වෙන්නේ. දැන් නැන්දලා දෙන්නෙක් උදව්වටනේ. හරි හැබැයි ඊටරද ඒ ලොකු දෙයක් આવවත්නේ. අනිත් දේවල් ඔක්කොම කරගන්නේ තනියෙන් ඉන්නේ ඡන්දි. मेहमा दें चूट पुता दें अलुते मे दें सती देगा नर्सरी आनावा इतकोट ऑर्डर्स याव नर्सरी आवल उदय वर ठग्गा ठग्गा करनावा अनेक दसल गुडकलाट से दें हस्बंड गील हेमदेम गेना चूट पुता निधि पेय तुनट या हरिया हरिवार पेय तुना निधि मेदी देफार नगेटना ये टाइम तीयला ये पेय तुन मार गेने वाले शुद्ध करला कपला को हेमदेम करला फ्रिज दाग अतोड़े डेसर्ट सुधन दीना अतोड़े ए हेमदेम रेको मारी पांदर देख भीतर अनिवार्य मैड मम चूट पुताव खवदाव मगे अत त्यागनी पड़ खाले यहाँ हुरुकला अदटते तनियन कोई आने दंग उयन वना पेतकटेला से करना चुट्ट दमेली वेला दंगने मन ठग्गा अत विना दहपाला किंद लेना इतकोट हेम किसी अमार अने अपिम तम ऐक पुर्द करो दीना पड़ का हर अमार हेम की मगे अद्दीमे मंकिन अमार है भाई हरियट अदागत धरवा टाइम टेबल लेकिन वेलावटे आट किरी दीलाव निधर वाले ओन वोट वैडिये ऊरता तुरूले मत या इन तू याव आप चुट्टा के ऐत कर लीला बुर्दू कर किसी में हमारे लेकिन मंगिता धरवागे पौरशेट बलपान कारण आवाक धरव तमंग तनिए हदन आखिया तमंगे पौरशे गुडन गुआन वगे तम अम्म के लोग सहने आके हमदे मर वरी वेवी इनको अखाई मट अनंत बन लीन सोमारे आप अम्मा ओयाव तनियम तील दीन ओ चुटा के तनियम इंटेने मेना मट हरियर कट्टी तीन मैं दरवा आदरी नदान है मैं आदरी गील याव तुरुले मैं तीन हेटी अद मट मैं तेन बे गुडा खाई क्या लाम निशा खरान बेह लामे अतरान बेह मंकी हेम वेन्न पा एक नस्करान मंग तनियम या हमे नावे कोरोना खा लेने इतकोट मंग तनियम यागे हुए हेदे अफी देना ए हम देम हमे हॉस्पिटल गए तफी देना इतना गील इतना हमे फोटा मैं खबर हस्बंड इतना हमेला गेदर आप मोहते तनिये हम देम तन मुखद अफे आमटाद प्रेशर हेम लेडे हेम दीना याव तनियम तम मेचर विनका हेदे मंकी अफीम तम वेदराने කොහොමද දැනෙන්නේ චන්දිට තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්න තමන් කාන්තාවක් විදිහට මේ විදිහට තමන්ගේ ශක්තියෙන් දෙපයින් නැගීම එක දැන් ව්‍යාපාරයක් කරලා ඒක නවත්තලා ආයෙත් ඒක පටන් අරගෙන මේ දැනෙන හැඟීම කොහොමද කාන්තාවක් විදිහට මේ වගේ නැගී සිටීම ගැන මාරම සතුටුයි අද මම මෙතන දැන් නංගිමට මැසේජ් එක එවනවනේ එතකොට දැන් මම අනංගිට වෙන්නනම් වාගේ නම මම කලින්ම සේව් කරගෙන තියාගෙන ඉඳලා තියෙනවා හරිද मम हस्बंड की ना खबर हर मैं आना प्रोग्राम से आखिना हर हरी हीन बल मारम सतुटा के खाने दें हेमदेट मैं आगे घीला मठ अर खरा दें मठ मे खरा दें थोड़े पुतारते कोई हर गिया मंग इलाने ये आठ होने दे आखना मठ अर दे मठ होने दे आख दें मठ एंत मको मठ इलाने मठ घी अर पुला थोड़े मगे अम्मठ दे आने मठ इलाने දැන් යාකෝත් මට මේ වෙලාවේ දෙන්න විදිහක් නැහැ කියලා සමහර වෙලාවට මට හිතෙන්න පුළුවන් අයියෝ මං ඉල්ලුවම හැමතිස්සෙම නැහැයි කියනවා අපේ අම්මට දෙන්න නිසාද නැහැ කියන්නේ කොහොම එක එක ඔළුවට එන්න පුළුවන්නේ ඒ නිසා දැන් එහෙම ප්‍රශ්න මොකද ඒ කියන්නේ එහෙම ප්‍රශ්න මට කවදාවත් තිබිලා නැහැ ඒ හැමනේ දැන් මට හිතුණොත් මං ගිහිල්ලා අම්මා බලන්න ට්‍රයිෂෝ එකක් අරගෙන ටුක් එකක් දාගෙන පුතත් එක ගිහින් අම්මාව බලලා එනවා
එයා හිටියත් එයත් එක්ක යන නැත්නම් අපි දෙන්න ගිහිලා අම්මා බලලා සමහර වෙලාවට දැන් අපි දෙන්න දෙක KFC එකට ගිහිලා කාලා බීලා මමයි පුතයි හවසට අර ඒ වගේ මාරම සතුටු ඉතින් තනියමනේ සමහර දවසට මම ওই බඩු ගේන්න ඔය දැන් දැන් පැකින් කරන්න ඕනේනේ ෆොයිලින් එහෙම පුතත් එක්ක පිටකොටුත් යනවා එයත් එක්ක පිටකොටු ගිහිලා පීපල්ස් පාක් එකේ පැය දෙක තුන ඇවිදලා අපි දෙන්න පව් එයා අල්ලගෙන එනවා සින්දු ගිය ගිය දෙන්නත් එක්ක ගිහිල්ලා ඇවිදලා කරලා බඩු අරගෙන ට්‍රයි ටුක් එකක එනවා ඒ හොඳ හොඳ ජර්නි එකක් එයාටත් ලැබෙනවා මං හිතන්නේ එයාගේ ජීවිතේ පටන් ගත්ත තැන ඉඳන් බලන්නේ කොච්චර මහන්සියකින්ද අම්මා මේක කරගෙන යන්නේ කියන කයාටත් මං හිතන්නේ ජීවිතේට එකතු වෙන දෙයක් ඔව් කරදර කරන හරිම අඩු ළමයි ඇත්තෙන්ම අර මෙතනට ඇවිල්ලා කියනවා නිසා නෙමෙයි ඇත්තෙන්ම කරදර නැති බබෙක් කියලා. චන්දිස් කිචන් එකේ මොනවාද ඉස්සරහට තියෙන බලාපොරොත්තු අනාගතේ කරන්න හිතන් ඉන්න තව දේවල්? මගේ එකම ආසාව මගේ කියලා රෙස්ටෝරන්ට් එකක් දාන්න. ලොකු එකක් නෙමෙයි පොඩියට එකක්. ඒකක් දාලා සාධාරණ මිලකට හොඳම දේවල් කන්න දෙන්න කිසිම රසකාරක කිසිම දෙයක් නැතුව හොඳම විදිහට කනෙක්ට් දෙන්න. වියදම් කරලා ගන්න ගානට කෑමේ කනේ මේක පාඩු නැහැයි කියන මට්ටමට දෙන එක තමයි එකම බලාපොරොත්තු. බලාපොරොත්තු තියෙන්නේ දැන්. චන්දිගේ මේ කතා කරපු ආව ගමන ඇතුළේ 2014 ඉඳන් ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ලොකු කාලයක් ඇවිල්ලා වැටීම්, නැගිටීම් මේ හැමදේමත් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. අපිව බලන් ඉන්න ගොඩක් දෙනෙක් ඉන්න පුළුවන් චන්දි කෑම වෙන එක විතරක් නෙමෙයි ගෑන් ළමයි විතරක් නෙමෙයි පිරිමි ළමයිනොත් තමන්ගේ දෙයක් පටන් ගන්න ආසාවෙන් ඉන්න මොකක්ම හරි මම කරනවා මගේ ජීවිතේටත් මම අලුත් දෙයක් එකතු කරගන්නවා කියන බලාපොරොත්තුවෙන් ඔයගේ කතාව ඇතුලේ මොකද්ද දෙන්න තියෙන පණිවිඩය මොකද්ද දෙන්න තියෙන කතාව ඒගොල්ලන්ට කාටම හරි හිතෙනවා නම් Facebook එකේ නිකන් ඉන්නවනේ දැන් ඔය අපි නිකන් ඔය කාට හරි කමෙන්ට්ස් දදා එහෙම ඒක කරන්නේ නැතුව තමන්ට පුළුවන් මොනවද මිරිස් 250ක් අරන් කුඩු කරලා පැකට් කරලා විකුණන්න පුළුවන් නම් හිත හිත ඉන්න එපා. ඒක කරන්න. හැබැයි මෙහෙමයි. එකපාරට ඔඩර්ස් එන්නේ නැහැ. එකපාරට කවුරුත් ඔඩර්ස් දෙන්නේ නැහැ. ටික කාලයක් යනවා. ෆලෝවර්ස් ලැබෙන්නේත් නැහැ එකපාරට. සෑහෙන කාලයක් යනවා ඒකට. ඒ කියන්නේ උඩරිම එක පළවෙනි ඕඩර් ගන්න උඩරිම සතියක්වත් යනවා. ඒක එහෙම හිතන්න නැතුව අයියෝ මට ඕඩර්ස් නැහැ මොකුත් නැහැ මට කරන්න බෑ මට බබාලා ඉන්නේ මොකුත් හිතන්න නැතුව මේ මොහොතේ හිතනවා නම් මේ මොහොතේ පේජ් එකක් හදන්න. හොඳටම ඒ කියන්නේ කෙනෙක්ට රස්සාවටම ගිහිලා හම්බ කරන්න ඕනේ නැහැ. සමාජ මාධ්‍ය හොඳටම හොඳයි හම්බ කරන්න. තැනකට එන්න හොඳම තැනක් ඒක. ගොඩක් අය වැරදි විදිහට පාවිච්චි කරනවා. හරියට පාවිච්චි කරනවා නම් ඉහළම තැනට යන්න පුළුවන්. එහෙම ගියේ ගොඩක් අය ඉන්න. මෙතෙන්ටම ඇවිල්ලා කීප දෙනෙක් ඉඳගෙන ඉන්නවා ඉහළටම ගියේ. ඉතින් මං කියන්නේ දැන් මේ මොහොතේ ඔයාලට හිත හිත ඉන්නා නම් අනේ මම මොකද්ද කරන්න කියලා. එහෙම හිත හිත ඉන්නේ නැතුව උයන්න පුළුවන් නම් කෑම එකක් හදලා ෆොටෝ එකක් දාන්න. දාලා මම මේ ගානට මේ කෑම එක දෙනවා කියලා දාන්න. අනිවාර්යෙන් එක්කෙනෙක් හරි ගන්නවා. අනිවාර්යෙන් එක්කෙනෙක් හරි ගන්නවා. මම හැමතිස්සෙම මගේ page එකේ ලියන දේක් තමයි ඔයාලා අලුතෙන් business එකක් පටන් ගත්තොත් මට කියන්න මම මගේ page එකේ දාලා දෙන්නම් කියලා. මට link එක එහෙම එවන අයත් ඉන්නවා. ඉතින් මම කියන්නේ හිත හිත ඉන්න එපා. දැන්ම පටන් ගන්න. හොඳයි. චන්දි මම අල්ලවාරච්චි තමයි අද අපිත් එක්ක එකතු වෙන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා inside story with Hasini team එකම එයාගේ හැම බලාපොරොත්තුවක්ම එයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න අපිටත් අන කඩවත පැත්තේ ආවොත් රසට කෑම ටිකක් කාලා යන්නේ ලස්සන රෙස්ටෝරන්ට් එකේ හීනේ හැබෑ වෙන්න කියලා සහ පවුලේ කටයුතු සියලුම දේවල් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා චන්දි අන්තිම වතාවට කවුරු හරි මතක් කරන්න කෙනෙක් ඉන්නවද ඉන්නවා මට අමතක වුණා දැන් මං කියන්නේ මම වීඩියෝ වලට වොයිස් කරා කියලා මං ඒකට හරිම බයෙන් හිටියේ ඒ කියන්නේ දැන් සමහරවිට මම රෙකෝඩ් කරලා අහන වොයිස් එක හතයිනේ එහෙම කියලා ආයෙම මන් දකින්නවා චාතිස් ෆුඩ් රයිඩ් කියලා පේජ් එකක්. ඒ නංගින්නේ ඩුබායි. එයා වොයිස් කරලා වීඩියෝ එකක් දාලා එයා උඩින් නෝට් එකක් ලියනවා. ඔයාට තියෙන්නේ ඔයාගේ ආවේනික වොයිස් එක. ඒක වෙනස් කරන්න බෑ. ඒ නිසා ඔයා ඔයාගේ විදිහට කරගෙන යන්න කියලා මම බයෙන් මම මගේ මේ පළවෙනි එක කියලා එයා දානවා. ඒක දැකලා තමයි මට ගොඩක්ම හිතෙන්නේ මම උකට දායේ බය ඩිලීට් කරගෙන ඉන්නේ කියලා. මම වොයිස් කරන්නේ මන් දෙපාරක් TikTok එකට දාලා ඩිලීට් කරා අර කැදුවේ. අය හැම මොකතුන් නැහැ හිතුවටත් ඇඩිය ගොඩාක් අය මේ වුණා. ඇත්තම කිව්වොත් Facebook එකෙන් එහෙම මාරම ආදරයක් ලැබෙනවා. ගොඩාක් අයගෙන් දැන් ඔය ඕඩර්ස් ආවම අම්මලා තාත්තලාගෙන් මං දැන් මට පුරුද්දක් තියෙනවා
අංකල් ආන්ටි කියලා කතා කරන අඩුයි මක් නැන්දි මාමි කියලා තමයි කතා කරන්නේ දැන් මම එහෙම කතා කරාම එයාලා මට කතා කරන්නේ දුව කියලා දැන් සමහර අම්මලා ඉන්නවලු බ්‍රහස්පතින්ද ඉරිද වෙනකම් මං කෑමේ වලනවද කියලා බලාගෙන ඉගෙන එයාලගේ දුවල ඕඩර්ස් දීලා ඉතින් මං කියන්නේ අර ඒ ලැබෙන ආදරෙත් ලොකු දෙයක් අර මම නිතරම කියනවා වගේ අර ආදරෙන් උයන්න ඕනේ හැමෝටම හැමෝත් එකම hina වෙලා සතුටින් ආදරේ හිටියම හොඳයි චන්දේ නම් චන්දිටත් හැමදාම hina වෙලා සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් චන්දිට වගේම ඔයාලටත් හොඳ ගමනක් යන්න පුළුවන්. තමන්ගේ ශක්තියෙන් තමන්ව විශ්වාස කරන්න එතකොට තමන්ගේ ගමන යන්න පුළුවන්. වැටීම් තියෙනවා නැගිටීම් තියෙනවා හැමදේම දරාගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒ ශක්තිය ධෛර්යය ඔයාලටත් ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අදට සමුගන්න තමයි සූදානම්. ඉන්න ගිහින් එන්න ඔබට සුබ සතියක්.